Hi, Bowen. सुबह दवसक पेवा आदरणीय सहुर्द हितवतुनि अद नूतन पुलतिसि वत हंडकावे नमवन परिच्छेदे आरंभ करनवा नमवन परिच्छेदे प्रथम इदिरिपत् किरीम इपदि मेरी යලිපදී සියලුම මනු කැලයම එක ජාති වර්ණ ආගම් නැති කුල මල කිසි ભેද නොමැති එකම මාලයක ඇමුණුණු පබළු වැලකි මේ මනුසත ඇතුළු සියලු සත්වයෝම රේවතීගේ මුහුණ මැවින ඇය ලැබුවද විමුක්තියක් සමන්තිකා නුඹ ලැබුවද විමුක්තියක් මා ලැබුවද විමුක්තියක් ඔබ ලැබුවද විමුක්තියක් අපි සසරේ තනි තනිවම බියෙන් සැකෙන් සැරිසරද්දී ඒ එක එක කාලවලදී හමු වෙනවා වෙන් වෙනවා අම්මාගේ වෙස් අරගෙන තාත්තාගේ වෙස් අරගෙන අක්කාගේ අයියාගේ වෙස් අරගෙන පෙම්වතියගේ බිරින්දෑගේ වෙස් අරගෙන නංගීගේ මල්ලීගේ වෙස් අරගෙන මිතුරු වෙසින් සතුරු වෙසින් හමු වෙනවා වෙන් වෙනවා කෑම බීම ටිකක් වැටි ඔහු සුවපත් වී ගියේය විශ්වාසය අලුත් වෙලා හිරු දෙවියන් දෙස බැලීය සඳු දෙවියන් දෙස බැලීය වචනවලින් කියන්න බැරි සිතුවමකින් අඳින්න බැරි දෙයකි පසක් කළ සත්‍යය අවබෝධය කිසිම කලෙක තවකෙකු හට පිදිය නොහැක එය නුවණින් තමා විසින් දිනිය යුතුය හැඟිය යුතුය බුදු කෙනෙකුටවත් කිසි කල දෙවි කෙනෙකුටවත් කිසි කල තමා ලබපු අවබෝධය තවකෙකු වෙත පිදිය නොහැක. අවබෝධය එසේ ලැබිය හැකි උනිනං අපි ඔක්කොම බුදුවරුන්ය අපි ඔක්කොම දෙවිවරුන්ය. අපි සසරේ අතර මංව අනාතවී යනෙනා කල පාර කියපු එක විතරයි. බුදුවරු කියලා දුන්නේ දෙවිවරු කියලා දුන්නේ අපි ඒ මග ගියත් නැතත් බෝධිසත්ව ආත්මයක් දෙවියන්ගේ ආත්මයක් මනුසත වෙත උරුමව ඇත රාග දේශ මෝහ නැමැති නූල් තුනක පැටලි පැටලි නැටවෙන ලෝ සතුනගේ එක් රඟ මඩලකි මේ පෘථුවිය සෝබා දහමේ මේ රිද්මය සෝබා දහමේ මේ සත්‍යය අඳුරාගත් තරමට ඔබ ජීවිතයට ලං වෙනවා ධර්මය වෙත ලං වෙනවා සත්‍යය වෙත ලං වෙනවා හොඳයි දැන් මේ නිසඳස් ආකෘතියට තමයි පහලට පහලට ලියාගෙන ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ විශ්වයටම සාධාරණ පොදු ධර්මතාවයක් තමයි මේ හරියේදී පුලතිසි වතේ සාකච්ඡා කරන්නේ සසර ගැන ධර්මය ගැන බුද්ධත්වය ගැන වගේ විශ්වීය කාරණා සාකච්ඡාවට බඳුන් කරනවා. එතකොට අපි බලමු පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඉපදි මැරි යලි ඉපදි සියලුම මනු කැලයම එක. ජාති වර්ණ ආගම් නැති කුල මල කිසි ભેද නොමැති. එකම මාලයක ඇමුණුණු. පබළු වැලකි මේ මනුසත ඇතුළු සියලු සත්වයෝම. දැන් මේ පෘථුවිය මත ජීවත් වෙන මනුසතා මනුෂ්‍යයා
saha anikut sieluma apa depa siupa igilena muhude inne me okkoma set ekak pesoba dahame rikmayak me pulatisivate katuwareya avabodha karagena prakashayata pat karanawa me merenawa ipadenawa mehema mehema gaman karana sasara දැන් මිනිස්සු ಜಾති වර්ණ ආගම් කුල පක්ෂ පාට ભેදවලට බෙදිලා නමුත් මේ සෝබා දහමේ රිද්මය තුල ඒ එහෙම මොකවත් නැහැ එකම මාලයක ඈ මේ සත්වය සියලුම දෙනා එකම මාලයක ඇමුණුණු පබළු වෙලක් වගේ මොකද මේ සසරේ ගමන් කරනකොට විවිධ ආත්ම පසු කරමින් ඈ මනුසතා ගමන් කරනවා සත්වයා ගමන් කරනවා කියන කාරණාව තමයි මේ ලේඛනගත කරලා ප්‍රකාශයට පත් කරන්නේ. රේවතීගේ මුහුණ මැවින. රේවතී කියලා කියන්නේ කුලස්තිගේ බිරිඳ. රේවතීගේ මුහුණ මැවින. ඇය ලැබුවද විමුක්තිය. කුලස්තිව දාල යනවා. ඈ ප්‍රශ්න කරනවා. ඇයි විමුක්තියක් ලැබුවද? සමන්තිකා. නුඹ ලැබුවද විමුක්තිය? සමන්තිකා කියලා කියන්නේ අර මේ කතාවේ හැටියට කුලතිසි වත හඬ කාව්වේ ඈ ඒ කතාව ගලාගෙන යන රටාවේ ආකෘතිය හැටියට අත්දැකීම හැටියට සමන්තිකා කියලා කියන්නේ අර දුරකතනෙන් කතා කරපු ඈ රේවතීගේ ඉල්ලීමට ඈ දුරකතනෙන් කතා කරපු ඈ ඒ කිනා තමයි කාන්තාව තමයි ඈ පුලස්තිගේ විශ්වවිද්‍යාලයේ මුදුරියා නුඹ ලැබුවද සමන්තිකා නුඹ ලැබුවද විමුක්තිය මා ලැබුවද විමුක්තිය ඔබ ලැබුවද විමුක්තිය මේ ශ්‍රවණය කරන ඔබගෙනුත් අහනවා ඔබ දැන් මේ වෙනකොට විමුක්තියක් ලැබලා තියෙනවා මිනිස්සු එක එක දේවල් ලං කර ගන්නවා ඈත් කරනවා ඈ නමුත් පරම නිෂ්ඨාව හැටියට තෘප්තිමත්ද ඈ ආධ්‍යාත්මික වශයෙන් ඥානමය වශයෙන් සම්තෘප්තිමත්ද කියන කාරණාව තමයි නගන්නේ අපි සසරේ තනි තනිවම බියෙන් සැකෙන් සැරි සරද්දි ඒ එක එක කාලවලදි හමු වෙනවා වෙන් වෙනවා සසරේ බියෙන් සැකෙන් තනියෙන් ගමන් කරනවා එතකොට මේ එක එක කාලවලදි ලං වෙනවා ඈත් වෙනවා හමු වෙනවා වෙන් වෙනවා ඈ අම්මාගේ වෙස් අරගෙන තාත්තාගේ වෙස් අරගෙන අක්කාගේ අයියාගේ වෙස් අරගෙන පෙම්වතියගේ බිරිඳෑගේ වෙස් අරගෙන නංගීගේ මල්ලීගේ වෙස් අරගෙන මිතුරු වෙසින් සතුරු වෙසින් හමු වෙනවා වෙන් වෙනවා ඈ සංසාර චක්‍රේ ගමන් කරනකොට මනුසතා මේ අම්මා හැටියට හම්බ වෙනවා තාත්තා හැටියට නංගි මල්ලි අක්කා බිරිඳ පෙම්වතිය තමත්යක් වශයෙන් ගත්තාම සතුරු වෙසින් මිතුරු වෙසින් ඈ හමු වීමක් සහ වෙන්වීමක් තියෙනවා කියන කාරණේ තමයි මේ පුලතිසි වතේ මේ 9 වෙනි පරිච්ඡේදයේදී ඔබ මේ වෙත ඉදිරිපත් කරන්නේ ඈ එතකොට කුලස්ති ටිකක් දුර්වල වෙලා ඉන්නේ මේ වෙනකොට බිරිඳ නැහැ. එතකොට ගෙදරක එහෙම කෙනෙක් අඩු වුණාම ඈ ටිකක් දේවල් වල කෑම බීම අදින ඒවා රේ මේ පොඩ්ඩක් යහා මෙහා වෙනවා. කෑම බීම ටිකක් වැටි ඔහු සුවපත් වී ගියේ. නමුත් කොහොම හරි උලස්ති කෑම බීම ටික කොහොම හරි ලං කරගෙන ඈ එදරුගොත් එක්ක කාලවිල හිටියා කියන කාරණාව තමයි මේ කියන්නේ.
තමාරයි සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඈ ඒ තමාරය දාලා ගියාම තමාරය සම්පූර්ණයෙන්ම කඩාගෙනම වැටෙනවා. කුලතිසිවතේ හැටියට කතානායකයත් එහෙම ඒ ගැටළු වලට ඒ ආකාරයෙන්ම මුහුණ දෙනවා සිද්ධි හැටියට. නමුත් කාලයක් යනකොට කෑම බීම ටිකක් වැටි, ඒ කියන්නේ කන්නේ බොන්නේ නැතුව ටික කාලයක් ඉන්නවා. ඊට පස්සේ කෑම බීම ටිකක් වැටිලා ඔහු සුවපත් වී ගියේය. සරල කාරණාවක්. විශ්වාසය අලුත් වෙලා හිරු දෙවියන් දෙස බැලීය, සඳු දෙවියන් දෙස බැලීය. දැන් නැවුම් හිරු එළියෙන් පූදින නූතන මිහිමඩලේ කතාපුවත. නැවුම් සඳේලියෙන් පූදින නූතන මිහිමඩලේ කතාපුවත. සූර්යා සහ චන්ද්‍රයා පෘථුවිය අස්වද්දන ප්‍රධානම ශක්ති ප්‍රභවයන් දෙක හැටියට මේ වෙනකොට කතුවරයා මේ ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශයට පත් කරනවා. දැන් මනුස්ස ශරීරයට සත්ව ශරීරය කියමුකෝ, මනුස්සම වෙන්න ඕනේ නැහැ. ආහාර පාන වැහැලා ඈ ශරීරය ශක්තිමත් වෙනකොට මනස ශක්තිමත් වෙනවා. මේ දෙක එහෙම සම්බන්ධයි. මනස ශක්තිමත් වෙනකොට ශරීරය ශක්තිමත් වෙනවා, ශරීරය ශක්තිමත් වෙනකොට මනස ශක්තිමත් වෙනවා. ඈ වචන වලින් කියන්න බැරි, සිතුවමකින් අඳින්න බැරි දේයකි පසක් කළ සත්‍යය. දැන් ඔය මිනිස්සයා ලබා ගන්නා අවබෝධය මේ වචනේ අහලා ඇති. ඒක කවදාවත් වචනකින් කියන්න බෑ. තමා ලැබපු අවබෝධයේ ඔරිජිනල් ඒ ෆීලින් එකයි, නැත්නම් ඒ හැඟීම ඈ ඒක තව කෙනෙකුට ප්‍රක්ෂේපණය කරන්න බෑ. මේ වගේ කියලා කියන්න පුළුවන්. නමුත් හරියටම ඈ පොයින්ට් එකට එහෙම අවබෝධය කියන එක ඈ මේ එහෙම දෙන්න බෑ. වචන වලින් කියන්න බැරි, සිතුවමකින් අඳින්න බැරි දේයකි පසක් කළ සත්‍යය. පසක් කරනවා කියලා කියන්නේ අවබෝධ කරගන්නවා. එතකොට මේ ප්‍රශ්න වලට, ගැටළු වලට, විවිධ ඈ දේවල් වලට මේ පුලස්ති කියන මේ ප්‍රධාන චරිතය මුල ඉඳලම මුහුණ දෙනවා. ඈ උපතේ ඉඳලම විවිධ අභියෝග වලට, ගැටළු වලට, දුෂ්කරතාවයන්ට නිරන්තරයෙන්ම මුහුණ දෙනවා. අවබෝධය කිසිම කාලයක තව කෙකු හට පිදිය නොහැක. එය නුවණින් තමා විසින් දිනිය යුතුය, හැඟිය යුතුය. ඒ අවබෝධය කියන කාරණාව තව කෙනෙකුට පරිත්‍යාග කරන්න දෙන්න බෑ. එය තමා විසින් දිනාගත යුතු, හැඟිය යුතු. හඟිනවා කියලා කියන්නේ ඈ බුදු කෙනෙකුටවත් කිසි කල, දෙවි කෙනෙකුටවත් කිසි කල තමා ලැබපු අවබෝධය තව කෙකු වෙත පිදිය නොහැක. දැන් මේ බුදුවරු පහළ වෙනවා ඈ දෙවිවරු පහළ වෙනවා, මේ එහෙම කෙනෙකුටවත් තමන් ලැබපු අවබෝධය තව කෙනෙකුට මේ පරිත්‍යාග කරන්න දෙන්න ඈ බෑ. මේවා මේ විශ්ව සාධාරණ මේ සබාධාමේ තියෙන රිද්මයක් තමයි මේ පැහැදිලි කරන්නේ. යම්කිසි අවබෝධයක් කෙනෙක් ප්‍රකාශයට පත් කළාට පස්සේ තමා ලැබුව අවබෝධය ඒ නැන පමණින් එක එක්කෙනා තම තමන්ගේ ජීවිතවල සසරේ කරලා තියෙන පිම්පව් එක්ක, ඒ කැපැසිටි එක්ක, ඥාන ධාරිතාවය, ආධ්‍යාත්මික සහ ඥානමය වශයෙන් තියෙන ධාරිතාවය, එක එක්කෙනාගේ එක එක මට්ටම්, නානාත්ථ කාය නානාත්ථ සංඥා කියලා කියනවා. එතකොට එක එක අය වෙනස්. එතකොට ඒවා එක්කෙනාට එක එක ආකාරයෙන් තේරුම් ගන්නවා. අවබෝධය කිසිම කලෙක තව කෙකු හට පිදිය නොහැක. එය නුවණින් තමා විසින් දිනිය යුතුය, හැඟිය යුතුය.
බුදු කෙනෙකුටවත් කිසි කල දෙවි කෙනෙකුටවත් කිසි කල තමා ලබපු අවබෝධය තව කෙකු වෙත පිදිය නොහැක. අවබෝධය එසේ ලැබිය හැකි වුණිනම් අපි ඔක්කොම බුදුවරුන්ය, අපි ඔක්කොම දෙවිවරුන්ය. තමි බුදුවරුන්ට හැකියාව තිබුණනම් බුදු බුද්ධත්වය කියන අවබෝධය තව කෙනෙකුට දෙන්න ටිස්ටිස් කාලා දීලා දාලා ඈ ඔක්කොම බුදු කරන්න පුළුවන්. නමුත් ඒ අවබෝධය කියන එක එහෙම දෙන්න බෑ කියන මේ කාරණාව තමයි මේ නිසදස් ආකෘතියට මේ පල්ලෙහාට පල්ලෙහාට මේ ලියාගෙන ගිහිල්ලා හඬ කාව්‍යයක් හැටියට ඔබට අහගෙන ඉඳලා ශ්‍රවණය කරන්න, අවබෝධ කරගන්න, තේරුම් ගන්න ජීවිතය ගැන, මේ සබා දහම ගැන. ධර්මය මත සබා දහම තියෙනවා. මේ රිද්මය තමයි මේ පැහැදිලි කරන්නේ. අපි සසරේ අතරමන්ව අනාත වී යනිනා කල පාර කියපු එක විතරයි බුදුවරු කියලා දුන්නේ, දෙවිවරු කියලා දුන්නේ. සංසාරය නැමැති මේ සාගරයේ අනාත වෙලා මේ මිනිස්සයා යනවා. මේ සල්ලි තියනවද නැද්ද, පෝසත්ද, දියුණුද, බුද්ධිමත්ද, මේ ඒක නෙමෙයි කියන්නේ. ඒවා මේ මෙහි තියෙන පෘථිවියේ තියෙන ජංජාල ටිකනේ. මේ සමත්වයක් වශයෙන් මේ ඉහළ තැනක ඉඳලා කතා කරන්නේ ඈ. සසරේ අතරමං විමුක්තියක් ලබනකම් සැනසීමක් ඈ පරම වශයෙන් උච්චස්ථානයේ චූටි චූටි ඒවා නෙමෙයි ඈ. අපි සසරේ අතරමං අනාත වී යනිනා කල පාර කියපු එක විතරයි බුදුවරු කියලා දුන්නේ, දෙවිවරු කියලා දුන්නේ. බුදුවරු දෙවිවරු කියලා කියන්නේ ගුරුවරු. ඒගොල්ලා ඒ තමන් ලබාගත් අවබෝධය ලබාගත්තේ කොහොමද කියන කාරණාව පාර කියනවා. ඊට වඩා දෙයක් කරන්න උන්ට හැකියාවක් නැහැ. සබාධාවේ රිද්මය තුල අපි මේ මග ගියත් නැතත් බෝධිසත්ව ආත්මයක්, දෙවියන්ගේ ආත්මයක් මනුසත වෙත උරුමව ඇත. මේ චිත්ත සන්තානය තුල, හිත තුල දෙවියන්ගේ ආත්මයක්, බුදුන්ගේ ආත්මයක්, බෝධිසත්ව ආත්මයක් හැම මනුස්සයාටම උරුම වෙලා තියෙනවා. එක 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 මට්ටමින් පෝෂණය වෙලා මෝරලා වැඩි දියුණු වෙලා තියෙනවා. ඈ රාග දේශ මෝහ නැමැති නූල් තුනක පැටලි පැටලි නැට වෙන ලෝ සතුනගේ රඟ මඩලකි මේ පෘථුවිය. මනුස්සයා මේ රාගයෙන්, දේශයෙන් සහ මෝහයෙන් මේ නූල් තුනකින් නැට වෙනවා කියලා ඔබට මේ සංකල්පමය වශයෙන් චිත්‍රයක් ඇඳලා සෝට් ඇන් ස්විට් කරලා පැහැදිලි කරනවා. සෝබා දහමේ මේ රිද්මය, සෝබා දහමේ මේ සත්‍යය අඳුරාගත් තරමට ඔබ ජීවිතයට ලං වෙනවා, ධර්මය වෙත ලං වෙනවා, සත්‍යය වෙත ලං වෙනවා. සෝබා දහමේ තියෙන මේ ස්ටයිල් එක, මේ පැටර්න් එක ඈ නැත්නම් මේ රිද්මය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් නැන පමණින් තේරුම් ගත්ත ප්‍රමාණයට ඈ ජීවිතයට ලං වෙනවා, ධර්මය වෙත ලං වෙනවා, සත්‍යය වෙත ලං වෙනවා කියන කාරණාව තමයි, මේ ස්වභාවය තමයි මේ කොටසෙන් නූතන පුලතිසිවතේ හඬකාවෙන් ඔබට පැහැදිලි කරන්නේ. තවත් කොටසකින් හමු වෙමු. ඔබට ජයෙන් ජය. ආයුබෝවන්.